अमर इसमें कान एशिया पैसिफिक विश्वविद्यालय शिष्य माध्य संघ में निर्मित देवित जाएगा। जपान ने हटगत वर्तमान भूचाल ने सह नष्टिक बलागार अनतुरे नवतम तुरतुर धनुम अप कमति मम सिद्धवीम संबंधे नव महत्कंपाट सह भीतिर पत्ति उप विश्वविद्यालय तुलत्तु नवक शिशु शिशुवियन हित सिद्धिये वर्तमान तुरतुर धनगेनिम उनंदुअक्स आवश्यकता व्यक्त अतय अप विश्वास कर එබැවින් අප විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මාධ්‍ය සංගමය ඔයිත ප්‍රදේශයේ වස්මතරු දැනුම් දීමට තීරණය කළෙමි. ඔයිත ප්‍රදේශයේ විකිරණශීලී තත්ත්වය ජලය සහ වාතයේ විකිරණශීලී භාවයේ දෛනික තොරතුරු ඔයිත නගර සභාවේ නිකුත් කරනු ලබයි. සාමාන්‍යයෙන් ඔයිත ප්‍රදේශයේ වාතයේ පැයකට මයික්‍රෝ සර්වර් විකිරණ තත්ත්වය 0.04 සිට 0.08 පවතී. අප්‍රේල් 19 වන අඟහරුවාදා මෙම තත්ත්වය මයික්‍රෝ සීවර්ඩ් 0.049ක් පවතී. එනම් මෙය දෛනික සාමාන්‍ය තත්ත්වයකින් පවතී. තවද අප්‍රේල් 18 වන දින විකිරණශීලී ද්‍රව්‍ය වන අයඩින් 131 හෝ සීතියම් 137 ඔයිත ප්‍රදේශයෙන් වාර්තා වී නොමැත. ඔයිත ප්‍රදේශයේ ජල සැපයුමේ අයඩින් හෝ සීතියම් ප්‍රමාණයන් අප්‍රේල් 17 දින වන විටත් වාර්තා වී නොමැත. ඔයිත ප්‍රදේශයේ විකිරණශීලී තත්ත්වය පිළිබඳව ඔබට වැඩිපුර තොරතුරු දැන ගැනීමට ඔයිත ප්‍රදේශයේ වෙබ් අඩවියට විසෙත්. මෙම තොරතුරු ජපන් භාෂාවෙන් පමණක් සඳහන් වන බැවින් Google පරිවර්තන සේවය භාවිතා කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔයිත ප්‍රදේශයේ භූචලනය පිළිබඳ තොරතුරු මාර්තු මාස 11 වන දින උතුරු ජපානයේ ඇති වූ භූචලනයෙන් පසු අප්‍රේල් මාස 20 වන දිනතෙක් ඔයිත ප්‍රදේශයෙන් හෝ අප විශ්වවිද්‍යාලයේ භූමියෙන් කිසිදු භූචලනයක් වාර්තා වී නොමැත. මෙම භූචලන පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට ඔබට අවශ්‍ය නම් ජපන් කාලගුණ විද්‍යා අධිකාරියේ වෙබ් අඩවියට පිවිසෙන්න. මෙම වෙබ් අඩවියේ තොරතුරු ඉංග්‍රීසි භාෂාවෙන් සහ ජපන් භාෂාවෙන් ඔබට දැකබලාගත හැකියි. ඔයිත ප්‍රදේශයේ විකිරණශීලී තත්ත්වය ඔයිත නගර සභාවේ වෙබ් අඩවියට පිවිසෙන විට ඔබට මේ ආකාරයෙන් දැකබලා ගන්න පුළුවන්. උදාහරණයක් ඇට වායුගෝලයේ වත්මන් විකිරණශීලී තත්ත්වය මෙහි සඳහන් වෙනවා. ඊට අමතර එයාබෝන් රේඩියේෂන් තත්ත්වය මෙහි සඳහන් වෙනවා. උදාහරණයක් ඇටියට අප්‍රේල් මාසයේ 18 වන දින 0.51 මයික්‍රෝ සීවර් තත්ත්වයක් වාර්තා වෙලා තිබෙනවා. ඒකෙන් අපිට පැහැදිලිව පේනවා මේ සාමාන්‍ය තත්ත්වයට වඩා මේ සාමාන්‍ය තත්ත්වයෙන් පවතින බව. ඊළඟට වායුගෝලයේ හෝ වර්ෂාපතනයේ විකිරණශීලී ද්‍රව්‍ය ප්‍රතිශතය මෙහි සඳහන් වෙනවා. උදාහරණයක් ඇට අයඩින් 131 හෝ සීසියම් 137 තත්ත්වයන් මෙම පහත දැක්වෙන මෙම කංජියෙන් ජපන් කංජි අකුරෙන් පෙන්වුම් වෙන්නේ සඳහන්ව නැති බවයි. අපි දැන් බලමු ඔයිත ප්‍රදේශයේ ජල නාගරික ජල සැපයුමේ විකිරණශීලී තත්ත්වය. දැන් මෙතන සඳහන් වෙනවා නාගරික ජල සැපයුමේ විකිරණශීලී තත්ත්වය. එය වාර්තා වූ දිනේ මෙතන සඳහන් වෙනවා. මේ ජපන් අකුරෙන් කියවෙන්නේ මාසය, මෙම ජපන් අකුරෙන් කියවෙන්නේ දිනය. අයඩින් 131 මෙතන සඳහන් වෙනවා. සීතියම් 134ත් සීතියම් 137 මෙතන සඳහන් වෙනවා. මෙම සඳහන් වෙන ජපන් අකුරු වලින් කියවෙන්නේ මෙම සීතියම් 134 137 හෝ අයඩින් 131 මෙම ජල සැපයුමේ අප්‍රේල් මාස 17 වන දින වාර්තා වී නොමැති බවයි. ඔයිත ප්‍රදේශයේ විකිරණශීලී තත්ත්වය පිළිබඳ නවතම තොරතුරු දෛනිකව දැන ගැනීමට ඔබට අවශ්‍ය නම් ඔයිත ප්‍රදේශයේ නගර සභාවේ වෙබ් අඩවියට පිවිසී බලන්න. This video message is also available in different languages in PAFA website. If you have time, then we ask all of you to go through our website. Thank you. PAFA のウェブサイトにも多言語で紹介していますので、ぜひ見てください。見てねー! 見てねー! 見てねー!